Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sukata tathāgata vara dharma cakravarti swami uve bhagyavattu ariyattu sammā sambuddha jānan vānseta māge namaskāre veva sādhu sādhu sādhu. සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි අදත් සදහම් දැනුමට අත්තර නැමැති ප්‍රඥෝත්තර සහිත දහම් පොත ඇසුරු කරගෙන පාද කරගෙන ධර්ම සාකච්ඡා වැඩසටහන මෙහෙවන්නයි සූදානම්. දැන් ආරම්භයේ ඉඳලා බැලුවම අද 47 වෙනි වැඩසටහන තමයි යෙදේ. ඉතින් පින්නතුනි බොහොම හොඳින් මේක ශ්‍රවණය කරලා මේ දහම් කරුණු ඉගෙනගෙන පුළු පුළුවන් හැටියට මතක තියාගෙන ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන මේ භයානක සංසාරයෙන් ඈතර වෙලා උතුම් වජිරාවරණ නිවනින් සැනසීම ලබන්නට මට මේ දහම් සාකච්ඡාව තුළින් ප්‍රස්තාව ඉර ලැබේවා කියන උතුම් සුන්දර පවිත්‍ර පිරිසිදු චේතනාව පෙරදරි කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිට සිහියෙන් සත් සම්පජාඤ්ඤයෙන් ශ්‍රවණය කරත්වා කියලා මම ඉල්ලීමක් සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි මෙන්න මේ තමයි දහම් පොත මේ ඉතින් ටිකක් පිටු ගන්නේ වැඩිණි 792ක් නේ ඉතින් මේක කියවන්න කියු කෙනෙකුට උනත් කාලය බොහොම අමාරුයි දැන් කාලේ හැටියට වෙන් කර ගන්න ඒ නිසා තමයි මේ පාසල් යන ළමයින්ට ධර්මය හදාන්න බොහෝ බුද්ධිමතුන්ට උගතුන්ට පහසු වෙන්න මම මේ මීට 20ක වෙන්න වැඩසටහන කාලය යොදාගෙන තියෙන එක් වැඩසටහන ඉතින් ඒක නිසා මේ පින්වත්නි හොඳට ඊට කඩ තියෙන හැටියට විවේක අරගෙන තමන්ගේ ධර්මඥානයේ මනස පෝෂණය කරගෙන උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අපි කලින් දවසේ සාකච්ඡා කරේ 382 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ රජගහනුවර කුණ්ඩලකේශී කතාවට සම්බන්ධ පුවතක් තමයි එදා අපි සාකච්ඡාට යොමු කළේ. අපි ප්‍රශ්නය කියවලා බලමු ඊළඟට පිළිතුර සපය ගන්න පුළුවන්. රජගහනුවර හොරු පාත දෙහිලා මරණ දඬුවම දෙන වදකාකාර පර්වතයක් වූ චෝරෝපාත නම් පර්වතයේ ආසන්න එක්කෘකයක වෙසෙන උක්ෂ දේවතාවා විසින් යම් ගාථාවක් ප්‍රකාශ කරන ලදී. ඒ දෙවියා තමන්ගේ සියසීම දුටුවා වූ එක්තරා සිදුවීමක් හරහා ඒ අරබයා එම ප්‍රකාශය කරන ලද්දේ සිය සැමියාගේ අතින් තමා මරණයට පත්වන්නට සූදානම් වූ අවස්ථාවේ ඒ කාන්තාව සිය නුවණ මෙහෙයවා සිය දෑතින්ම ඒ සොරා පර්වතයෙන් පහතට එලා පෙරලා මරණු ලැබ තමන්ගේ ජීවිතය බේරාගත් අවස්ථාව දැක තමයි ඒ ගාථාව රුක් දෙවියා විසින් ප්‍රශංසා කළ පැවසුවේ. ඒ ගාථාව නම් කරන්නේ ඒ තේරුමක් දෙන්න කියලා තියෙන්නේ ධම්මපද විවරණයෙන් තමයි මම මේ ප්‍රශ්නෙට පිළිතුර සපයාගෙන තියෙන 214 වෙනි පිටුව. අපි බලමු පිළිතුර. රුක්දේතාව සඳහන් කළ ගාථාව නම් නසෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ. ඉත්තිපි පණ්ඩිතා හෝති තත්ත තත්ත විචක්කන. ඒ දෙවියා කළ ප්‍රකාශය අර සිදුවීම දැකලා දෙවිය පුදුමයට පත් වෙලා මේ වගේ සතුට ප්‍රකාශයක් කළා. ගල්පව අසුරු කොටගෙන වෙසට දෙවියන් සිය සියසින්ම දුටු මේ දර්ශනයෙන් දෙවියන් පුදුමයට පැමිණ. ගැහැණියක වීත් මේ සිටු දියණිය සිය දිවි රැකුමට යෙදු උපාය ගැන සලකා. ඊළඟට ඒකට ගාථාවේ උත්තරේ තමයි මේ තියෙන තේරුම හැම කරුණෙක්ගේ පුරිස්තම පිරිමිතම නැනවත් නොවේ. ඒ කරුණේ ගැහැණුද කාන්තාවෝද නැනවත් වේ වෙසසින් දක්ෂ වේ. පවසායේ අදහස දැක්වෙන ගාථාව දෙවියෝ උක්ෂ දේවතාව සඳහන් කළේ. එතකොට පින්නතින් යම් කිසි වෝදුරක් තමන්ට පැමිණෙන්න එනකොට තමන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළාම ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියන එක තමයි මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න. මේ කතාවේ සිද්ධීම හොඳයි කියන කතාව නෙමෙයි. නමුත් ඒ කාන්තාව පස්චිම භාගික ආත්මය ලැබලා තියෙන රහත් වෙන්නම හේතු සම්පත් ලබාගෙන සතර පින් කරගෙන පාරමිති පුරාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අන්තිම ආත්මභාවයෙන් ඒචා හොදෙකුට තිය කවර කෙනෙකුටවත් මෙයා
විනාශ කරන්න බෑ ජීවිතය රහත් වෙලාම තමයි පිරිනිවන් පාන්නම ඕනේ. ඒ නිසා තමයි හොරාට බැරි වුණේ එයාට නුවණ පහළ වෙලා තමන් අතින් ගියා මරලා අන්තිමට පැවිදි වෙලා මේ කුණ්ඩලකේසී උතුම් රහත් මෙහෙණින් වහන්සේ බාටපත් වුණා අපේ බුද්ධ සාන්දේ. මේක විශේෂ කතාවක්. ඉතින් මේක බලන්න ඕන කෙනෙකුට ධම්මපදයේ තියෙන විස්තර බලා ගන්න පුළුවන්. ඊළඟට අපි අදට නියමිත ප්‍රශ්නේ බලමු 383 වෙනි ප්‍රශ්නේ 182 වෙනි පිටුව. ධම්මපදයේ 24 වෙනි වග්ගයේ වූ තෘෂ්ණා වර්ගයේ එන පස්වෙනි ගාථා රත්නය වූ බුදුහිමි විසින් රජගහනුවර එක්තරා වීථියකදී සංඝ පිරිස අරබයා දෙසූසේක. මහජනතාවද මේ අවස්ථාවේ එතෙන්ට පැමිණ සිටියා. එම ගාථාව දෙසීමට මුළු සාධකය කවරේ. ඒත් බුදුහිමි පහදා වදාළේ කුමන ගමනක අත්‍යර නැත ස්ථිර නොවන ස්වභාවයක් ගැනද? ගාථා නම් කොට අදහස් දක්වයි. පින්වතී බුද්ධජන වහන්සේ සංඝයා වහන්සේ පිළිවරගෙන එක්තරා උදෑසනක ගමන් කරන රජගහනුවර එක්තරා වීදියක. මේ වෙලාවේ මේ වීදිය අතර කුඹරක මඩවලක ලැගල හිටියා ඊරියක්. මේ දැකලා හිටන් බුදුහාමුදුර එතන ඉඳගෙන මොකද කළේ? පිටිපස ඉන්න සංඝයා වහන්සේලාට මූණ හරවලා නිපෙන්නුවත් ඉදිරිපස දිහා බලාගෙනම එක්තරා සිනාවක් බොහොම හිමින් ගලා. ඒ කියන්නේ බුද්ධජන වහන්සේ තෝල් විවර කරනකොටම දාඨා රශ්මියේ සුදු රශ්මියක් දකුණට කරකැවිලා පින්නතින තුන් වටක් කරකැවිලා ඉතින් අඳුරු දහන. මේක දැක්කම මේ ඉන්න සියලුම සන්නාස. ඉතින් ආනන්ද හඳුත් පුදුම වුණා. මොකක් හරි මේ වැදගත් දෙයකට තමයි බුදුන් සීනා දෙන්නේ. අපි වගේ නෙමෙයි සාමාන්‍ය පුතත් ජනාය වගේ නෙමෙයි. ඒ නිසා ආනන්ද රාතන් වහන්සේ ඇවිල්ලා පස්සේ පිටුල්ල අඳලා ආන ස්වාමීන් වහන්සේ ආතයි හිනා වුණේ. මොකක් හරි වැදගත් කාරණයකට තමයි වහන්සලා සීනා වෙන්නේ. නිකන් මේ අවශ්‍ය නැති දෙයකට හිනා පාන කෙනෙක් නෙමෙයි ලෞතුරා බුදුරු කියන්නේ. එචා පින්නත් පුප්පියන් වහන්සේ අපිට මේ කාරණේ කියන්න මොකද හේතුව කියලා. ඔන්න ওই වෙලාවට අපේ නැතිනි මේ ගාථා බුදුන් වහන්සේ දේශනා කළේ. මොකද මේ බුදුන් වහන්සේලා මේ එහෙමේ හැරි හැරි hina වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ යම්딴 දෙතොල් ධවර කරනකොටම මේ දාඨා රත්ති දන්නෝනේ සතර දල්දා වහන්සේ ඇතුළත් මේ දාඨා තම දාඨලියක් දාඨ ධාතු තියෙන බුදුන් වහන්සේගේ සීමකේ දැන් සාමාන්‍ය කෙනෙකුට 32යිනේ තියෙන්නේ. ලෞතුරා බුදු කෙනෙකුට විශේෂත්වයෙන් තියෙනවා 40ක් වින්නත් තියෙනවා. සමද 40 ධාතු කියන්නේ ඒකයි. ඉතින් එයි මේ ප්‍රධාන වශයෙන් මේ සතර දල්දා වහන්සේලාගෙන් විශේෂයෙන් රශ්මියක් පිට වෙනවා මුව දින්ගක් තොල් විතර කරනකොට. ඒ රශ්මි ධාරා පින්නතුනේ කේතුවක් වගේ වටේට තුන්තරයක් බුදු සිරස වටා කරගෙන අතුරු දහම් වල යනවා. මේක තමයි දැක්කේ. ඉතින් ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කළ ගාථාව තමයි අපෙන් අහන්නේ. අපි ඒ ගාථාව කියලා බලමු පිළිතුරත් එක්ක. පිළිතුර මේකයි. රජගහනුවර එක්තරා වීදියක පාරසල සිටි එක් ඊරි පෝතිකාව. ඊරි පෝතිකාව කියන්නේ ඊරි දෙනක් කියන එකනේ තරුණ වයසේ. දැක එය පාදක කරගෙන බුදුහිමි මේ ගාථාව දේශුසේක. අපි ගාථා විශ්ල කියලා බලමු පිටතුනේ. යතාපි මූලේ අනුපද්ද වේ දල්ලේ කින්නෝ පිරුක්කේ පුනරේව රූවති. ඒවම් පිතන්නානුසේ අනුවතේ නිම්බත්තති දුක්ඛ මිදං පුනක් පුනම්. තවත් ගාථා කීපයක් කළා. නමුත් මේක ගාථාව තමයි මේ සඳහන් වෙන්නේ. පින්නතුනි ඒ ගාථාවේ අපි අර්ථ බලමු. දැන් සජ්ජායනා කළපු එක. තණ්හාව හේතු කොට උපදනා කෙලෙස් නොනැසූ කල මේ දුක් රැස නැවත නැවත හටගන්නේය. ඒක කොහොමද පින්නතුනි අපි උපාවකින් අපි මේ ගාථාවේ තේරුමත් එක බලමු. පින්නතුනි දැන් ගහක් කපන ඕනේ ලොකු රෝස ගස් තියෙනවනේ නුග ගස් වගේ විශාල ඇඹුල් ගස් වෙන වෙන තින් ඔය මුලින් කඳ ඉතිරි වෙද්දී කඳ කපනවා මුලින්ම කැපුවට පින්නතුනි ගහ මැරෙන්නේ නැහැ යටට බිමට අල්ලපු තියෙන මුල් පංච මූලයක් තියෙනවනේ මුදු මුල අතර දිශාවට ගියපු ලොකු මුල් හතරක් ඒ පංච මූලය නිසා පින්නතුනි මුල් කඳ නිසා ඒ ගහ එකතරෙන්නේ මැරෙන්නේ නැහැ ඉතින් කාලයක් යනකොට අර කැපුවට කඳ බිම දාලා අර ගහෙන් නැවතත් අර පොළොවේ තියෙන රස යුෂගතිය උරාගෙන රස ඕජස මේ ගහ වැඩෙනවා. නැවත නැවත අතුමිකිරි දාලා තිබුණු ගහ වගේම සමානව එන්න පුළුවන්. එහෙම වැච්ච අවස්ථාවල් ඕන තරම් අපිට දකින්න තියෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපේ මේ තෘෂ්ණා අනුසය හතක් තියෙනවනේ. ඒකත් එක්කාන්තරා අනුසරක් තමයි. මේ අනුසයත් තමයි පින්නතුනි තණ්හාව. මේ තණ්හාව යම් කිසි විදිහක අවිද්‍යාවත් එක්ක හිතේ තියෙන කම්ම අවිද්‍යාව තියෙන කම්ම තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන දේ කවිද්‍යාව මනස තියෙනවා. මේ දෙක එකට බැඳලා යන්නේ. ඉතින් මෙන්න මේ තණ්හාව යම් හදවතක සම්පාණයක චිත්තයක තියෙනවා නම් එතෙක් එයාගේ මොකද වෙන්නේ? අන්නර තෘෂ්ණාව ක්ලේශයක් හැටියට විශේෂයෙන්ම අකුසල මූලයක් හැටියට මේකෙන් නැවත නැවත භවය සකස් කරලා දෙනවා. අන්න ඒ නිසා තමයි මේ ඊරි ආත්මය ලැබුව මේ කාමනේ ඊරියටත් කලින් තිබුණු ආත්ම විරස් කරගෙන
මේ පින්නතුනි මේ ඊරිබාවට පත් වුණා එදා බුදුන් වහන්සේ පින්නපාති වඩිනකොට මහා සංඝ පිරිසත් එක්ක. ඉතින් ඒක දැකලා තමයි මේ ගාථා රත්නේ ඒක අපි දැනගන්න ඕන අපේ සිතේ පහළ වෙන මේ කෙලෙස් අතර ප්‍රධානම එක තමයි තෘෂ්ණාව. මේ තෘෂ්ණාව ඉවර කරගන්න අපි පුළුවන් තරම් මහන්සි ගන්නවා. මේ තෘෂ්ණාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තීන තෘෂ්ණාවක් සිතේ පහළ වෙනවානේ පින්නතුනි. මේකෙන් අපි මිදෙන්න ඕන. මිදෙන්න තියෙන එකම මාර්ගය තමයි මේ වගේ ධර්ම ශ්‍රවණය කරගෙන ධර්මයේ වංශේ තැන්පත් කරගෙන, ගබඩා කරගෙන, තැන්පත් කරගත්ත ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕන. දම් පහම් දෙන්න ඕන, මෛත්‍රී කරුණාවෙන් වැඩ කටින් ඉතින් ඔය තියෙන ඕන දස පුණ්‍යයක් ඒව කරන්න ඕන. දස අකුසලේ නැතෙන්න දස කුසලේ පිහිටන්න ඕන. ඒ වගේම පස්පව් දස අකුසල් යම් තාක් තියෙන නම් ඒවායින් දැනගෙන ඒව අඳුරගෙන මේ ධර්මයේ තුලින් සාකච්ඡා තුලින් තමන්ගේ මනස පෝෂණය කරගන්න ඕන. මොකටද බින මිත්‍යා දෘෂ්ටියෙන් මිදිර සම්‍යක් දෘෂ්ටිය පිහිටයි. සම්‍යක් දෘෂ්ටිය පිහිටන්නේ නැති කවර කෙනෙකුටවත් ලෝකෝත්තර වශයෙන් නිවන් දකින්න බෑ. ඒ නිසා අපි ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටිය පහල කරගන්නට පෙර ලෞකික වශයෙන් තියෙන කම්මසගත සම්‍යක් දෘෂ්ටිය පිහිටන්න ඕනේ. ඒ කරුණු 10 මම ඉතින් අනන්තවත් මේ පොතේ කියලා තියෙනවා. නැවතත් ඉදිරියට කියවෙනවා. ඒ නිසා පිටතින් මේක බොහොම වටින කතාවක්. අපේ සසර යම් දවසක යනවනම් ඒ තාක් අපේ මේ රාග දේශ මොහ කියන අකුසල් මොහල තුලින් අපිට සතර දුක් ඇත්ත වැහත් වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් කුසල් වශයෙන් නම් ලෝභට විරුද්ධ අලෝභ සිත, ඊළඟට දේශයට විරුද්ධ මෛත්‍රී සාගත සිත, ඒ වගේම මොහයට විරුද්ධ වූ අමෝහය නැත්තම් විද්‍යා ඥානය තියෙන චතුරාර්ය ඒ වගේ ගුණධර්ම වැඩෙනකොට අපිට පින්නතුනේ. හැබැයි කුසල් වෙනොත් අපිට කෙරෙන්නේ සතර දික් වෙනවා. අකුසල් වෙනොත් කියන්නේ හැබැයි මේ දෙකේ වෙනස තියෙන්නේ අකුසලෙන් අපිට නිනතේ දුක් විපාක උපදවනවා, කුසලෙන් අපිට සැප විපාක සුගතිය ලබනවා. ඉතින් ඒව තේරුම් අරගෙන මේ පින්නතුන් හොඳට ධර්මඥානයෙන් පෝෂණය කරගෙන මේ ධර්මාර්ගය යන්න. මොකද මේ දුර්ලභ ධර්මයක් අපිට ලැබිලා තියෙන්නේ. හැමදාම බුදුවරු නැහැ, මනුසාත්මය ලැබෙන්නේ නැහැ, බුද්ධිය අපිට ලැබෙන්නේ නැහැ. අට දුක්ඛාසනයෙන් අභිදේ සන සම්පatti ලබාපු මේ සුන්දර මොහොතේ බුද්ධෝත්පාදයේ තියෙන කාලයේ විශේෂයෙන්ම අපි ධර්මයේ සේවනය කරගෙන අපිට කල්යාණ මිත්‍යන් නැතිවෙන්න මහා සංඝරත්නයේ උපදේශ අවවාද දෙනවා. එතකොට ත්‍රිපිටක පොත් ඕනතරම් තියෙනවා කියවන්න සුලබයි. ඉතින් ඒවයින් දහම් කරුණු ඉගෙනගෙන මේ පින්නතුට තුමු බුද්ධිය පහල කරගෙන ධර්මඥානයෙන් පෝෂණය කරගෙන අමා මහ නිවනින් සංසෙත් මේ ධර්ම සාකච්ඡාව මහෝපකාරී වේවා මම ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟට බලමු 384 වෙනි ප්‍රශ්නේ 183 වෙනි පිටුවේ. මෝලිය සීවක නම් පිළිවැජේ බුදීමි හමේ සත්‍යාට ලැබෙන සැප දුක් සියල්ල පූර්ව කර්මෙන්ද ලැබෙන්නේ දැයි මසුවා. ඊට පිළිතුරු දී වදාල් බුදීමි සැප දුක් ලැබෙන හේතු අටක් ආ එක් ගාථාවකින් වදාසේක. මේ වේදනා සංයුත්තේ අට පරියාය වර්ගයේ සඳහන් ව ඇත. ඒ ගාථාවද නම් කොට කර්ම අට වෙන වෙනම දක්වන්නේ. පින් ඒ ප්‍රශ්නයෙන් අහන්නේ මෝලිය සීවක කියන පිළිවැජේ ඇවිල්ලා බුදුහාඳු හම්බෙල වැඳලා කියලා නමස්කාර කරලා අහනවා ස්වාමීන් වහන්සේ මේ සැප දුක් සියල්ල ලැබෙන්නේ පූර්ව කර්මයෙන්මද කියලා. ඊට පිළිතුරු දුන්නව බුද්ධජන මහන්සේ මේ දීපු උත්තරේ තමයි දැන් අපි බලන්න ඕන. බලමු මේකට මම උත්තරය අරගෙන තියෙන්නේ ධර්මනිච්චය කියන පොතේ 111 වෙනි පිටුවේ. අපි බලමු පිළිතුර. බුදුන් වහන්සේ මෝලිය සීවක පිළිවැටියාට පිළිතුරු දුන්නා වූ ගාථාව නම් අපි ඉස්සෙල් ගාථාව කියලා බලමු. පිත්තං සෙම්මංච වාතෝච සම්නිපාතා උතුනිච විසමං ඕපකමුයි කෝච කම්ම විපාකේන අට්ඨමි. අපි නැවතත් ගලමු මෙහාට. පිත්තං සෙම්මංච වාතෝච සම්නිපාතා උතුනිච විසමං ඕපකමි කෝච කම්ම විපාකේන අට්ඨමි. යනුවෙන් මේ හේතු අටක් බුදීමේ වදාරා තිබේ. මේ ගාථා වේදනා සංයුත්තේ අට සත පරියාය වර්ගය එනවා. අපි දැන් මේක ගැන පොඩ්ඩක් තව බලමු විස්තරයක් පින්නතුනේ. අපේ මහා පිරිත් පොතේ මේ පින්නතුන් දන්නවා පිරිත් ආන නිසා ඒක තියෙනවා පින්නතුනේ ගිරිමානන්ද කියලා සූත්‍රයක්. අන්නේ ගිරිමානන්ද සූත්‍රයේ මේ ගාථාවට අදාළ කාරණාට බොහොම ලස්සනට සම්පිත්ත වශයෙන් පෙන්නලා තියෙනවා. අපි බලමු ඒක. පළවෙනි එක පිත්ත සමුට්ටාන ආබාධ. දෙක සෙම්ම සමුට්ටාන ආබාධ. තුන වාත සමුට්ටාන ආබාධ. හතර සන්නිපාතික ආබාධ. පහ උතු පරිණාමජ ආබාධ. හය විෂම පරිහාරජ ආබාධ. හය ඕපක්කමික ආබාධ. හත කම්ම විපාකජ ආබාධ. දැන් පින්නතුනි මෙන්න මේ විපාකට තමයි අපට සිද්ධ වෙන්නේ. බලමු ඒක. ඒ ආබාධ හැදෙන හැටි කොහොමද කියලා. සමහර කෙනෙකුට පිටින් වෙන දැන් පිට තියෙනවනේ ශරීරේ. ඒකෙන් රෝග හැදෙනවා. සමහර කෙනෙකුට සෙම තියෙනවනේ ශරීරේ. සෙමෙන් වෙන රෝග තියෙනවා.
සමහරක වෙනකොට වාතය තියෙනවනේ අපේ වාතයෙන් වෙන රෝග තියෙනවා. ඊළඟට ඒ තුන්දොසිම වෙන රෝග ඒ කියන්නේ පිත වම් වාතය සෙම කියන තුන්දොසම එකති වෙලා තියෙන රෝග තියෙන. ඒකට තමයි සන්නිපාතික ආබාධ කියන්නේ. ඊළඟට පස්වෙනි එක ඍතු පෙරලීමෙන් වෙන රෝග. එක් එක් ඍතු වල වෙනස් වීම නිසා ඇති වෙන රෝගات තියෙනවා. ඊළඟට විසම පරිහාර්ජා වන රෝග. ඒ කියන්නේ ප්‍රවතුම් නැතිව විසම පරිහාර්ජා ඒ කියන්නේ Tamanට නොගැලපෙන යම් යම් කටයුතු කරාමත් ඒ වයින් රෝග ඇති වෙනවා. ඊළඟට උපක්‍රමයෙන් වෙන රෝග. ඒක යජාග උපක්‍රමෝලින් Tamanට රෝග වැළඳෙනවා. ඒ වගේම කර්ම විපාකයෙන් වෙන රෝගات තියෙනවා. ඉතින් පින්නතුනේ මෙතනින් බරපතල මේක තමයි පින්නතුනේ කර්ම විපාකයෙන් වෙන රෝග වලට බෙහෙත් ප්‍රතිකාර අහන්නේ නැහැ. පිළිත්වත් අහන්නේ නැහැ පින්නතුනේ. කොච්චර සීතාධර්මයේ දේශනා කළත් ඒ කර්ම විපාකයේ ගෙවිලා නැවත ගෙවීම යනතුරු ඒ පින්නතුනේ ඒ විපාකයට එන ප්‍රතිසම්මයේ උපක්‍රමයෙන් ඒ කර්ම විපාකයෙන් වෙන රෝග කවදාවත් මැඩපවත් ගන්න බෑ. සාතින් ඒ වැනි දේවල් නොවෙන්න අපි වග බලා ගන්න ඕන අපේ ජීවිතයේ ප්‍රයත්න තුල. හොඳයි දැන් ඊට වඩා එකට ප්‍රශ්නයක් නැහැ. තුන්සිය 84 වෙනි ප්‍රශ්නේ තමයි අපි මේ පිළිතුර සපයලා දුන්නේ. ඊළඟට බලමු 385 වෙනි ප්‍රශ්නය. වස්සකාර නැමැත්තා එක් රජෙකුගේ අග්‍රාමාත්‍යවරයා විය. ඒ රජතුමාගේ නමද ඔහු රජකම්බල නගරය රාජ්‍යයද නම් කරයි. දැන් මේ වස්සකාර කියලා එකතරා අගවැති කෙනෙක් කියලා හැම රටකම රජෙකුට ඉන්නවනේ කැබිනට් එකක් අමාත්‍ය මණ්ඩලයක්. ඒකේ ප්‍රධානියනේ අගමැති කියන්නේ. අන්නේ අගමැතිගේ නම තමයි මේ වස්සකාර. ඒ වස්සකාර කියන අගමැතියා හිටියේ මොන රජතුමාගේ මොන නගරෙද කියලා තමයි අහන්නේ රාජ්‍යයත් එක්ක. අපි බලමු ඒකට පිළිතුර. මගධ රාජ්‍යයේ රජකම්බල අජාසත්තු අජාසත් රජුගේ අග්‍රාමාත්‍යවරයාය. අගනවර වූයේ රජ. දැන් අපිට හොඳට ප්‍රසිද්ධ රජ කෙනෙක් තමයි මේ අජාසත්. ඇයි එහෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? පින්නොතින් මේ තාත්තවරු රජ කෙනෙක් තමයි මේ අජාසත්තු කියලා රජාගා. ඉතින් බිම්බිසාර තේජී බිම්බිසාර රජුගේ මරවලා හිරගේ දාලා යටිපතුල් පළවලා ලුණු දාලා ගොරක දාලා බොහොම දුක් විඳවල තමයි. හැබැයි සෝවාගේ උත්තමේ. ඉතින් ඒ උත්තමේ එහෙම මැරෙව්වා. ඉතින් එයාට අදත් පින්නතුනි අර හොඳ බෞද්ධයෙක් වෙලා අන්තිමට ජීවකේත මහත්තයත් එක්ක ගිහිල්ලා බුදුආරලු හම්බෙලා හොඳ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් බවට පත් වුණා මේ අජාසත්. අන්තිමට එයා වෙනම නුවරක් හදාගෙන පළලුක් නුවර පාටලී නුවර පුත්‍ර නුවර තමයි හිටියේ අවසාන මොහොතේ. ඉතින් නමුත් අදත් පින්නතුනි එයා මිය ගිහිල්ලා අර කරපු ආනන්තාර කර්මයේ විපාකයේ වශයෙන් අවිච්චි මහ නිරේත තියෙන ඔසුපත් නිර බටේ තියෙන කුඩා නිර 16කින් ඒක තමයි ඉන්නේ. ප්‍රධානි දෙන්නේ වෙච්චි කල්පින් කරපු නිසා තමයි ඒ සාහනය අට ටිකක් හරි ලැබුණේ. ඉතින් මේ අපි දැනගත යුතු කාරණ. අපි ඊළඟට බලමු 386 වෙනි ප්‍රශ්නය. සැවැත්පුර දේවුරම් මහා විහාරයේදී භික්ෂුන් වහන්සේලා පස් නමක් අරබයාය ධම්මපදයේ භික්ෂුවගේ ඉන පළවෙනි දෙවෙනි ගාථා දෙක බුදු හිමි වදාළේ. ඒ ගාථා දෙක නම් කොට අදහස දක්වයි. බුදුහාඳුර එක්තරා වෙලාවක සත්වත් නුවර දේවුරම් මහා විහාරයේ වැඩ ඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේලා පස් නමක් ඇවිල්ලා යම් යම් කාරණා තමන් ගැන කිව්වා. අන්න ඒ වෙලාවදී බුදුහාඳුර මේ දේශනාව කළේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ ඒක තියෙන පිටතදී මේ පළවෙනි දින ගාථා දෙක තමයි මේකේ වදාළ. භික්ෂු වර්ගයේ තියෙන ධම්මපදයේ 25 වෙනි වර්ගයේ හැටියට පිටතේ. ඉතින් ඒක බලලා විතර දැනගන්න පුළුවන්. අපි නමුත් දැන් කෙටියෙන් හෝ නමුත් මේ පිළිතුර බලමු කුමද්ද ලැබිලා තියෙන පිළිතුර කියලා. පිළිතුර හැමතැන සංවර ඉතා යහපත්ය යන අරුත් දෙන පහත දැක්වෙන මේ ගාථා දෙක වහන්ද පස්නම අරබයා බුදු හිමියෝ සවැත්පුර දේවුරම් මහා විහාරයේදී දෙසුසේක. සියලු තැන්හිම සංවර ඉතා යහපත්ය සංවරයෙන් යුත් නැත්තා සියලුකින් මිදෙන්නේ. අපි ඒ ගාථාවත් බලමු කියපු එක. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ධානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ දෙවෙනි ගාථා. කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බත්ත සංවරෝ සබ්බත්ත සංඋතෝ භික්ඛු සම්ම දුක්ඛා පමුච්ඡති. මේ ගාථා දෙක තමයි බුදුන් වහන්සේ දේශනා කළේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ නැත්නම් 25 වෙනි වර්ගයේ පළවෙනි හා දෙවෙනි ගාථා හැටියට තමයි සඳහන් වෙලා තියෙන්නේ. වැඩි විස්තර බලන්න ඕන නම් ධම්මපද විවරණ පොතේ පින්නොත්නේ 685 වෙනි පිටුව වැඩුවම
purna vittarayak me pinnatunta dharmajnana deenu karaganna puluwa. Api namuth dan me gatha deka gana podi vittarayak balamu eka therumath ekka chakkuna sangaro sadu sadu thotena sangaro. Ganena sangaro sadu sadu jeevaya sangaro. Eka theruma balamu asen sangarima yahapath. Kanen sangarima yahapath. Nayen sangarima yahapath. Diven sangarima yahapath. Ilagada deena gatha kayena sangaro sadu sadu vachaya sangaro. Manasa sangaro sadu sadu sabbatta sangaro sabbatta samutto bhikkhu sabba dukkha pamuccati e gathawa therum deweni gathawa kayen sangarima yahapatya kayen sangarima yahapatya wacane sangarima yahapatya sitten sangarima yahapatya sama tannima sangarima yahapatya hama tanni sangaro bhikkhu sielu dukin mede kiyanne man dakinawa kiyala kathala ඉතින් ඒ නිසා අපි මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම. ඉතින් වචනයෙන් කියනවා නම් දෝෂයක් ඒක අඩු කර ගන්න ඕන. ඊළඟට කයෙන් කියන නම් වැඩි දේව දැනගෙන අඩු කර මනසෙන් වෙනවා නම් යන්ති තිවිලි ඒවා පාලනය කරගත්තොත් අපටත් මේ බුදුමගිල් ලෝකෝත්තර සම්පත යම් දවසක ලබන්න පුළුවන් කියලා. ඇත්ත. හොඳයි. හොඳයි අදට මීට වඩා අපට කාලය ගන්න බෑ පින්නතුනි. ඒ නිසා අපි ඊළඟ දවසට වැඩ සටහන ආරම්භ කරමු. අදට නිම කරේ පින්නතුනේ මේ 380 වෙනි ප්‍රශ්නය. අපිට දැන් 387 ඉඳලා තමයි ඊළඟට දෙන්නේ. ඉතින් පින්නතුන් බොහොම හොඳින් ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනස්කාරයෙන් එළඹ සිටි තියෙන් මේ ධර්මඥානය දිනු කරගන්න මේ වෙලට තරහට සවන් දුන්නා, ශ්‍රවණය කරගත්ත, සවිදුස්ස මාසෙ වශයෙන් ශ්‍රවණය කරගෙන දැකලා බොහොම හොඳට හිත පහදවා ගත්තා. ඉතින් මේ තුලින් තමන්ගේ ධර්මඥානය දිනු කරගෙන ඒ අනුව මේ ආජත්තන් මාගේ ගුණ සපුරාගෙන 35 වී බෝධි ධර්මයන් වහවහ උපදවාගෙන ඉක්මනින් මේ සසලින් ගතර වී උතුම් අජරාමර නිවනින් සැනසෙන්න පාතනී බෝධිගෙන් හේතු වාසනා කරගනිත්වා කියලා මම මේ පින්නතුන්ට ආශිර්වාද. තෙරුවන් සරණ හැමදාම දහම් ජීවයන් දි රැකවරණ